විශේෂයෙන්ම මහා මැතිවරණයෙන් පස්සේ මම මේ ස්ථානයේ පවත්වන පළවෙනි පුවත්පත් සාකච්ඡාව. මුලින්ම මේ අවස්ථාවේ මේ දිනවල රට තුළ උද්ගත වෙලා තියෙන ස්වභාවික අනතුරුදායක තත්ත්වය, විශාල වර්ෂාවක් ඇවිල්ලා ඒ වගේම යම් ආකාරයක සුළි කුණාටුවක් ඇවිල්ලා අපේ රටේ සමහර ප්‍රදේශවල ජන ජීවිතය සම්පූර්ණ අවුල් කරලා තියෙනවා. ඒ නිසා මුලින්ම අපි ඉතාම කනගාටුවට පත් වෙනවා මේ අර්බුදයට, නැත්තම් මේ විපතට පත් වෙච්ච පවුල් වල අය සම්බන්ධව. ඒ වගේම අපි රජයට බල කර සිටිනවා, විශේෂයෙන්ම ආපදා කර්මණාකරණ මධ්‍යස්ථානයත්, ඒ වගේම දිස්ත්‍රික්ක ජාලය තුල තියෙන MBRO ගුණරැගිලි පරීක්ෂණ ආයතනය වැනි ආයතන ඉතාමත්ම සක්‍රීය සේවයක් සඳහා යොදවලා මේ විපත් තත්වයෙන් රට අත්මුදවන්න වැඩ කරන්න කියලා අපි රජයට ප්‍රකාශ කරනවා. ඒක මූලික කාරණය. ඒ වගේම පහුගිය මැතිවරණයෙන් පස්සේ දැන් සති 3ක වගේ කාලයක් ගත වෙලා තියෙනවා. අලුත් ආණ්ඩුවක් හදලා, අලුත් පාර්ලිමේන්තුව රැස් වෙලා, අලුත් විදිහට මේ ආණ්ඩුව වැඩ කරන්න උත්සාහ කරනවා කියලා දැනට ප්‍රකාශ කරලා තියෙනවා. අපි මුලින්ම අපි අර ජනමතය සම්බන්ධව අපේ කුහකවතක් නැහැ. අපි පිළිගන්නවා මේ වෙලාවේ ජාතික ජන බලවේගයක විශාල ජනමතයක් සමාජය තුළ මතුණා කියලා. ඒ වගේම ඒ ජනමතය හරහා විශාල මෙතෙක් අපි නොදුටු ආකාරයේ පාර්ලිමේන්තු බලයක් ඒ පක්ෂයට ලැබිලා තියෙනවා. ජනාධිපති ධුරයත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් කියන දෙකම එක විට එක පක්ෂයකට ලැබුණු පළවෙනි අවස්ථාව. ඉතින් අපි බලනවා, අපි විශ්වාස කරනවා මේ රටේ තමන් සමාජයට රටට දීපු පොරොන්දුත් එක්ක ඉදිරියට යන පාලනයක් ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරයි කියලා. ඇත්තටම යම් ජන මතයක තේරුම ඒ පක්ෂය ජනතාවට ඉදිරිපත් කරන වැඩසටහනට ජනතාවගේ සම්මුතියක් ආවයි කියන එක. මේකට කියන්නේ සෝෂල් කොන්ට්‍රැක්ට් තියරි කියලා. සමාජ සම්මුතියක් තමන්ගේ වැඩසටහනට ලැබීම තමයි ඒ බහුතර ජනමතය කියන එකේ තේරුම. ඒ නිසා ඒ වැඩසටහනෙන් පිට වැඩ කරන්න කාටවත් බලයක්, එහෙම නැත්නම් ජනතා මතයක් නැහැ කියන එක තමයි ඒකේ අනිත් පැත්තේ තේරුම. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පත්වෙච්ච ආණ්ඩුව ඒ ජනමතයට ජනමතය ලබා ගන්න ඉදිරිපත් කරපු පොරොන්දු පත්‍රය, නැත්නම් සමාජ සම්මුතිය ගොඩනැගුණු පොරොන්දු පත්‍රයත් එක්ක එකට යයි කියලා. හැබැයි එහෙම අපි විශ්වාස කරාට දැන් අර coming colors no good කියලා තියෙනවානේ වචනය. ඒ වගේ දැන් පෙන්눔 කරමින් ඉන්නේ ඒ ජනමතය සඳහා ඉදිරිපත් කරපු පොරොන්දු පත්‍රයෙන් පිට සමහර වැඩ කටයුතු දැම්මම ආරම්භ වෙලා කියලා. ඉතින් අපි ඒක ආණ්ඩුවට පැහැදිලි කරන්න කැමති විපක්ෂයක් විදියට. විශේෂයෙන්ම මේ රටේ ආණ්ඩුවට ලැබුණු ඡන්ද ප්‍රමාණය ළඟට බහුතර ඡන්ද ප්‍රමාණය, ඊළඟට වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබුණු දේශපාලන කණ්ඩායම විදියට විපක්ෂයේ විදියට අපි කියන්නේ මේ ජනමතය සඳහා ඉදිරිපත් කරපු වැඩසටහනෙන් එළියට යන අවස්ථාවල අපි ඒක රටටත් ඒ ආණ්ඩුවටත් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අපිට පේනවා මේ රටේ පළල් ආර්ථික අර්බුදයක අපි රට තිබුණේ. ඒ ආර්ථික අර්බුදයත් එක පැත්තකින් හේතු වුණා මේ ආණ්ඩුවට බලයටපත් වෙන්න. දැන් වෙන විදිහකට කියනවා නම් අර මට මේ ඉතිහාසයෙන් කියන්න පුළුවන්, මම දැක්ක අපේ එක විශේෂ දේශපාලන විශේෂඥයෙක් වන දයන් ජයතිලක මහත්මයාත් කියලා තියෙනවා අද පත්තරේ. අර 53 හර්තාලය 56 ජනමතයේ වෙනස් වෙන්න බලපෑවා. ඒ වගේ පහුගිය 2022 අරගලය මේ 2024 ආණ්ඩු බලය ජාතික ජන බලවේගයට යන්න බලපෑවා කියලා. ඒ නිසා මේ අරගලය මතුවෙච්ච ආර්ථික කාරණා, ඒ ආර්ථික හේතු සම්බන්ධයි මේ පාලනය පත්වෙන්නේ. ඒ නිසා දැන්
රටම බලාපොරොත්තු වුණා කියලා පේන්නේ මේ අලුත් ආර්ථික විසඳුම් මාලාවක් මේ ප්‍රශ්නවලට ගේනවායි කියලා. හැබැයි අපිට පේන දේ තමයි එහෙම කිසිදු ආර්ථික අලුත් විසඳුමක් ගේන්න හැකි තැනක කොච්චර ශක්තිය තිබුණත් ආණ්ඩුව නැහැ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ දන්නවා රට දන්නවා මේ නොවැම්බර් මාසේ 17 ඉඳලා 23 වෙනිදා වෙනකන් IMF එකේ කණ්ඩායමක් ලංකාවේ අර විස්තීර්ණ ණය පහසුකම් සඳහා වූ තෙවෙනි සමාලෝචනයට ඇවිල්ලා හිටියා. ඒ අය සියලුම ආණ්ඩුවේ ප්‍රධානීන් ආර්ථික කටයුතු ප්‍රධානීන් මහ බැංකුවේ ප්‍රධානීන් විපක්ෂ නායකතුමා ඇතුළු බොහෝ අය හමුණා. එයගේ ඒ තෙවෙනි විස්තීර්ණය පාසුකම් පිළිබඳ තුන්වෙනි සමාලෝචනයෙන් පස්සේ අර අපි මුලින් එකඟ වෙච්ච ඇමරිකානු ඩොලර් මිලියන 333ක් රටට ලබා දෙන්න නියමිතයි ණය ආධාර වශයෙන්. හැබැයි අපි බලාපොරොත්තු වුණේ ඒක අර ස්ටාප් ඇග්‍රිමන්ට් එකක් ඉවර වෙනකොට. නැත්තම් මේකේ කාර්යමණ්ඩල එකඟතාවයේ ලැබුණු විගස මේ මිලියන ඇමරිකානු ඩොලර් මිලියන 333 ලැබෙයි කියලා. නමුත් දැන් අපිට පේනවා විශේෂයෙන්ම පීට බව ඒ පැමිණි ප්‍රධානි IMF නියෝජිතවරයාගේ ප්‍රකාශවලින් පේනවා ඔහු ඒ සඳහා යම් කාලයක් දීලා තියෙනවා ආණ්ඩුවට මේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව එය ලබා දෙනවායි කියන අදහස ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව ආණ්ඩුව අපි දැක්කා මුලදී අයවැය ටිකක් දුරින් තමයි අයවැය ඉදිරිපත් කරනවායි කියලා තිබුණේ. නමුත් දැන් පෙබරවාරි මාසේ 17 වෙනිදා අයවැය ඉදිරිපත් කරනවායි කියලා නරින්ජ දයතිස්ස ඇමතුමා මම දැක්කා කියලා තියෙනවා. ඒ අනුව දැන් අයවැය ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මොකද IMF එක ඉදිරිපත් කරලා තියෙනවා ඒ අයට බලන්න ඕනයි කියලා. විශේෂයෙන්ම පැරණි IMF වැඩසටහනේ අරමුණු වලට අනුකූලව ආර්ථික ස්ථාවරභාවය සහ ණය සේවා තිරසාරභාවය කියන දෙක තියාගෙන යනවාද කියන එක බලන්න අවශ්‍යයි කියන එක තමයි ඒ පීට බවගේ ඉදිරිපත් කිරීමෙන් එහෙම නැත්නම් ඒ නියෝජිතවරුන්ගේ ඉදිරිපත් කිරීමෙන් පේන්නේ. තියාම අපිට පේනවා එකක් පැහැදිලි IMF එකඟතාවයෙන් එළියට මේ ආණ්ඩුවට යන්න බෑ. ඒ නිසා එකඟතාවයේ ඇතුලේ තමයි යන්නේ. දෙක ඒ එකඟතාවයේ ඊළඟ පියවර ක්‍රියාත්මක කරන්න ඉස්සර ආණ්ඩුව අයවැයකින් කියන්න ඕන 2025 මේ IMF එකේ මෙතෙක් අපි කරපු එකඟතාවලට අනුකූලව තමයි අයවැය යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඕනනම් ආණ්ඩුවට පුළුවන් එහෙම නැතුව යන්න. එහෙම නැතුව යනවා කියලා වාගේ අදහසක් නේ සමාජයේ ගිනාවේ. ඒකට ඕන එහෙම නැතුව යන්න පුළුවන්. නමුත් IMF එක ඉදිරිපත් කරලා තියෙනවා ඒ ආකෘතිය ඇතුලේ. ඒ කියන්නේ පැරණි වැඩසටහනේ අරමුණු වලට අනුකූල ආර්ථික ස්ථාවරභාවය සහ ණය සේවා තිරසරභාවය රකින්නවාද කියලා IMF එකට දැන ගැනීමට අවශ්‍යයි කියලා අයවැය. ඒ අනුව 2025 මට කියන්න පුළුවන් 2025 ආර්ථික ක්‍රියාදාමය යන්නේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ IMF ආපෘතිය ඇතුළෙම තමයි. ඒකෙන් එළියට යන්න හැකියාවක් නැහැ කියන එක තමයි විශේෂයෙන්ම මේ වෙනකොට අපිට පෙනී ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපත්ති අඛණ්ඩතාවය, ඒ කියන්නේ ඒකේ වචනේ මෙහෙමයි, ප්‍රතිපත්ති අඛණ්ඩතාවයක් තියනවාද කියන එක බලන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ ඒ අර පොලිසි කන්ටිනියුේෂන් එක තියනවාද කියලා බලන්න අවශ්‍යයි කියලා. ඒ නිසා මට හිතෙන්නේ මේක ඉතාම පැහැදිලි ආණ්ඩුවට ආර්ථිකමය වශයෙන් අලුත් දේවල් ලොකු දේවල් අර එකඟ වෙච්ච පළල් අදහස් විප්ලවීය මාවත් තෝරන්න අමාරුයි 2025 ඇතුළේ කියලා. ඒ නිසා ඒක අපි අර මුලින්ම කිව්වා වගේ අපි ආණ්ඩුවේ ජනමතයේ ආණ්ඩුව ලැබුණයි කියන එක පිළිබඳව අපේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒකට එකඟ නැහැ. නමුත් ජනතාව එහෙම ලබා දීලා තියෙනවා. අපි ඒකට කුහක නැහැ. අපි ඒක කියනවා. හැබැයි ඒ ජනමතය ලබා ගන්න ඉදිරිපත් කරපු වැඩසටහන
සහ මේ වසරෙත් ලබන වසරෙත් ආර්ථික මේ වැඩසටහන එකක් නෙමෙයි දෙකක් කියන එක පැහැදිලි කරන්න අවශ්‍යයි කියන එක තමයි අපේ අදහස. ඉතින් මෙන්න මේක සමාජය තුළ දැන් මේවා දේශපාලන සංවාදයේ වැදගත් කරුණු. අපි කිසිම උපාදූපහාරි නැත්තම් කාට හරි අපහාස වෙන වැරදි සහගත ලෙස සාකච්ඡා කරන අය නෙමෙයි. අපි දේශපාලනය කරන්නේ එක්තරා වැදගත් සීමාවක් ඇතුළේ. ඒ නිසා ඉතාම පැහැදිලිව ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ආණ්ඩුව කෙරෙහි මතුවෙනවා. ඒගොල්ලෝ කැමති නම් උත්තර දුන්නට කමන්නේ. ප්‍රශ්නේ තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදපු IMF වැඩසටහනේ ප්‍රතිපත්ති අනුකූලතාවය නැත්තම් ප්‍රතිපත්ති අඛණ්ඩතාවය එහෙම්මම ගෙනියන්න 2025 ආර්ථික ක්‍රියාකාරකම් වලදී ආණ්ඩුවට සිදුවෙනවයි කියලා අපිට පේනවා. එහෙම වෙනවද නැද්ද? මේක ඉතාම පැහැදිලි. අපි දන්නවා IMF එකෙන් මේ මොහොතේ අයින් වෙන්න බෑ කියලා සරලව කියන එකක්. හැබැයි සම්පූර්ණ අයවැය ලේඛනයේම IMF කොන්දේසි මාලාවේ ප්‍රතිපත්ති අනුකූලතාවයට අනුවම ප්‍රතිපත්ති අඛණ්ඩතාවයට අනුවම හදන්න සිදු වුණොත් ඒකේ තේරුම වික්‍රමසිංහ මහත්තයා නැති වික්‍රමසිංහ පාලනයක් ආර්ථික ශේත්‍රයේ දිගට තියෙනවා කියන එකද කියලා අපිට ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ මතු කරමින් මම තමුන්නාසලගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කිව්වේ මේ දෙකක් නොවේ එකක් කියලානේ. එකක් කියලා මේ එකම වැඩසටහන තමයි ඉස්සරහට යනවා කියලා IMF එකකින් කරන ඉදිරිපත් කිරීම සහ මේ විශේෂයෙන්ම අයවැය දැන් ආණ්ඩුව ඒකට වෙනස් නම් ආණ්ඩුවට කියන්න පුළුවන් නෑ. අපි ඔය IMF එක කියන එක අහන්නේ අපි අයවැය දෙන්නේ මැයි මාසේ ඒ වෙනකම් මෙහෙම යනවා කියලා. එහෙම කියන්න පුළුවන් තරඟ නෙමෙයි ආණ්ඩුවේ ඉන්නේ. ඒ නිසා ආණ්ඩුව මේ ප්‍රතිපත්ති අඛණ්ඩතාවය කියන වචනේ එහෙමම රකින්නවද කියලා අපි අහන්නේ. ඒ කියන්නේ ඔබතුමා මේ පෙන්වා දෙන්නේ වේදිකාවයි භූමියයි අතර වෙනස නේද? වරපතල ප්‍රශ්නයක්. ඒකයි මම කිව්වේ අර ජනමතය ලබා ගන්න ඉදිරිපත් කරපු පොරොන්දු පත්‍රය සහ දැන් ක්‍රියාත්මක කරන්න සිදු වෙලා තියෙන දේ අතර වරපතල වෙනසක් තියෙනවා. ඒක සිදුුනේ ඇයි කියලා එතුමාලට ඕනනම් කියන්න පුළුවන් හේතුවක්. ඒතුමා ඒක වෙන කතාවක්. නමුත් මම කියන්නේ මේ සමාජයේ සාකච්ඡාවට මේක බඳුන් කරන්න අවශ්‍ය නිසා. දැන් අපි හිතුවත් එහෙම ඒ පාර හරි ඒකෙම ගියාට කමක් නැහැ කියලා හිතනවනේ ජනතාව. හරි නෑ ජනතාව හිතුවේ එහෙම කියලා අපේ නෑනේ. ජනතාව හිතුවේ දැන් මේක මේ අර පරණේම ඔක්කොම කුණු වලවත් මේ ඔක්කොම සුද්ධ කරනවා. අලුත්ම අර දියවන්නාව ශ්‍රමදානයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක අලුත් පොලිසි. දැන් දියවන්නාව අලුත් කරනවා කියන එකේ තේරුම මේ මිනිස්සු අලුතෙන් ඇඳුම් ඇඳලා එනවා කියන එක නෙමෙයිනේ. ඒකේ තේරුම තමයි මේ අලුත් ප්‍රතිපත්ති. අලුත් නීති. ඒකනේ කියන්නේ. එහෙම නැත්නම් දියවන්නාව අලුත් කරනවා කියන එකේ තේරුම මොකද්ද? ඒ තේරුම තමයි ඒ කියන්නේ දියවන්නාවට පාර්ලිමේන්තුවට පාට ගන්නවා කියන එක නෙමෙයිනේ. ඒගොල්ලෝ අදහසක් තියෙන්නේ ඇද්ද දියවන්නාව අලුත් කරනවා කියන්නේ අලුත් ප්‍රතිපත්ති එනවා කියලා. දැන් මම තර්ක කරන්නේ ආර්ථික ශේත්‍රයේ අලුත් ප්‍රතිපත්ති ගේන්න වෙන්නේ නැහැ මේ තියෙන විදිහට. මේගොල්ලෝ කියන විදිහටම වික්‍රමසිංහ ප්‍රතිපත්තිය තමයි අයවැය ඇතුලේ ගේන්න වෙන්නේ. ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ ඕන්න දැන් කියන්න පුළුවන් අපි යන්නේ කොයි පාරේ රනිල් වික්‍රමසිංහ ගිය පාරේ කියලා. ඒකයි එතුමාලාට අනිදහස තියෙන ඕන විදිහට කියන්න මම පැහැදිලි කරේ. දැන් මේක බොහොම පැහැදිලි දේශපාලන විග්‍රහයක්. ඒ වෙනතු නිකන් අපහාසාත්මක උපහාසාත්මක එකක් නෙමෙයි. එතුමාලාට ඇවිල්ලා කියන්න පුළුවන් ඔව් අපි එහෙම තමයි ජනතාවට කිව්වේ වෙන එකක්. නමුත් මේ වෙලාවේ IMF එක කියන්නේ මෙහෙම එකක්. ඒ නිසා අපිට අයවැය ඉදිරිපත් කරන්න වෙන්නේ IMF එකේ වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රතිපත්ති අඛණ්ඩතාවය ඇතුළේ මේ වචනේම කියලා කියන්න පුළුවන්. වැඩි ඒක එතුමා කියන එකනේ මම කියන්නේ එහෙම වෙලා තියෙනවා කියලා. දැන් ඒක රටට හොඳ නම් ඒ කියන වයරෙන්න වෙන කරන්න දෙයක් නැහැ නේද? නෑ මෙහෙමයි රටට හොඳ IMF එකත් එක්ක ගමන් කිරීමේදී IMF එකත් එක්ක කොයි විදිහේ වෙනස්කම් සාකච්ඡා කරනවද කියන එකනේ අපි ඔය කණ්ඩායම් අතර ඒ කාලේ තිබිච්ච සාකච්ඡාව. හැබැයි අය JVP එක නැත්තම් ඔය ජාතික ජනබල වේගය කිව්වේ එහෙම නෙමෙයිනේ. ඒගොල්ලෝ කිව්වේ මේ එකඟතාවය වෙනස් කරනවා. මේ එකඟතාවයේ මූලික අදහස් වෙනස් කරනවා. ඒ අනුව ප්‍රතිපත්ති අඛණ්ඩතාවයක් නෙමෙයි ප්‍රතිපත්තිවල වෙනසක් තියෙනවා කියලා. ඉතින් දැන් කියන්නේ ප්‍රතිපත්ති අඛණ්ඩතාවයක් තියෙනවා කියලා. ඒක කියන්නේ ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. වැරදුනත් වැරදුනායි කියලා කියන්න පුළුවන්නේ.
ඒක මගේ ප්‍රශ්නයක් නෑ නමුත් මම කියන්නේ මෙහෙම එකක් මෙතන තියෙනවා කියලා. ඒක ඒක වහලා යන්න බෑ. ඒක ඒක වහන්න බෑ. ඒක තමයි විපක්ෂයක් ඇතුළේ අපි කියන්නේ ඒක වහන්න අවශ්‍ය නෑ. නමුත් අවශ්‍ය නම් කියන්න පුළුවන්. ඉතින් විතරසුන්ගේ මහත්තයා කරපු එකම තමයි කරන්න වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නෑ කියන කෙනෙකුට. ඒකේ අවුලක් නෑ. එහෙම කියනවා නම් කවන්නෑ. නමුත් එහෙම අපි කියන්නේ නෑ. ඒගොල්ලන්ට ඕනේ එහෙම කියන්න පුළුවන්. නමුත් ඒක අපි පැහැදිලි කරන්නේ මේකෙන් පේන්නේ වැනි තත්වයක් කියලා. දැන් ඊට අමතරව ඇහුවොත් එහෙම අර හතර දින ඇතුලේ ඔබතුමත් ඉන්නවද? මොන හතර දිනාද? අර සයාතික සමගි ජනබලවේගයේ ලැයිස්තුවේ හතර. ජාතික ලැයිස්තුව. ඔව්. නැත් ජාතික ලැයිස්තුව තාම තෝරලා නැහැනේ. විශේෂයෙන්ම මේ වෙලාවේ ඇත්තටම මෙවර මැතිවරණය කියන්නේ මහ විශාල සුනාමියක් වගේ එක පැත්තකට ගලාගෙන ගිය මැතිවරණයක්නේ. එතකොට මේ මැතිවරණයක හැම දිස්ත්‍රික්කයකම හැම තැනකම බොහොම කුඩා ප්‍රමාණයක් තමයි විපක්ෂයට ආවේ. එතකොට විපක්ෂයට ලැබිච්ච මේ ජාතික ලැයිස්තු තනතුරු කියනවා ඉතාම වැදගත්. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ නායක තුමාලා ඒක පක්ෂෙටයි මේ මොහොතටයි ගැළපෙනම හතර දිනෙත් දායි. ඒ දාලා ඒ මොකද මේ වෙලාවේ ලොකු ස්ට්‍රගල් එකක් තියෙනවා, ලොකු අරගලයක් තියෙනවා. මොකද ආර්ථික ශේත්‍රයේ අපේ සමාජයේ විශාල අර්බුදයක් තියෙනවා. මේක සම්බන්ධ පළල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ වෙන්න ඕන. ප්‍රතිපත්ති ශේත්‍රයේ විශාල අර්බුදයකට යන්න ඉඩ තියෙනවා. තුනෙන් දෙකක බලයක් එහා පැත්තට තියෙන හින්දා. ඒ වගේම දේශපාලන ප්‍රතිසංස්කරණ කියලා නොයෙක් ඒවා ගේන්න ඉඩ තියෙනවා. එතකොට මේවා සම්බන්ධව යම් දැනුමක් තේරුමක් තියෙන අයගේ පාර්ලිමේන්තුව බවට මේක පත් කරන්න ඕන. ඒ නිසා මම හිතන්නේ විපක්ෂයේ ඔය තියෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කීපය වඩාත්ම සුදුසු පුද්ගලයෝ හතර දෙනෙකුට දෙන එක තමයි ඉතා වැදගත්. මම කියන්නේ ඔය වෙන වෙන ඒවා ඔක්කොත් මේ වෙලාවේ බලන්න හොඳ නැහැ. අර අර දිස්ත්‍රික්කයේ මේ දිස්ත්‍රික්කයේ කතා, අර ලැයිස්තුවේ මේ ලැයිස්තුවේ කතා මුකුත් බලන්නේ නැතුව මේ මොහොතට ගැලපෙන හොඳම සෙනවියන් හතර දෙනෙක්. විපක්ෂයේ පැත්තෙන් සෙනවියන් කියන්නේ වෙන අර්ථයකින් කියන්නේ මේ සෙනවිවරු නෙමෙයි, මේ දක්ෂ මිනිස්සු හතර දෙනෙක් ඉදිරිපත් කිරීම තමයි සුදුසු. ඒ දක්ෂයන් අතර ඔබ නැද්ද එතකොට? ඒක ඉතින් රටේ ජනතාවත් පක්ෂයේ නායකයෝ තීරණය කරන්න ඕනනේ. මම ඒ දක්ෂයන් අතර ඉන්නවද නැද්ද කියන එක ඉතින් මම විශ්වාස කරන්නේ. අපි මේ සමාජයේ මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ විශාල එකතු කිරීමක් පාර්ලිමේන්තු ක්‍රමයටත් මේ රටේ ප්‍රතිපත්ති හැදීමටත් සිදු කරලා තියෙන පහුගිය අවුරුදු පහේ. ඉතින් ඒක ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් මම පිළිබඳව යම්කිසි ඇගයීමක් කරන්න ඕන පක්ෂයේ සහ රටේ ජනතාව මිසක මම නෙමෙයි. ඒ හතර දෙනාට කාන්තා නියෝජනයක් නැද්ද? නෑ මම දන්නේ නෑ. මම ඒ වාගේ ඒක උත්තර දෙන්න පුළුවන් දැනගින්න කෙනෙක් නෙමෙයිනේ. පක්ෂ යාන්ත්‍රණයේ ඉහළ නායකයෝ තමයි ඒක ගැන තීරණය කරන්නේ. දැන් මේ වෙද්දී දැන් LTTs සැමරුම් පැවැත්ුණා, ඇතරම රණවිරු සැමරුම් පැවැත්ුණා, විවිධ මත සමාජයේ පළ වෙනවා. ඒ කාලේ නම් කරන්න දුන්නේ නැහැ, දැන් කරන්න දෙනවා. දැන් ඒක විශාල වශයෙන් කරනවා. ඔබතුමාට යම් මතයක් තියෙනවද මේ ගැන? නෑ, විශේෂයෙන්ම LTT සංවිධානය තහනම් කරන ලද සංවිධානයක් මේ රටේ ලෝකෙ බොහෝ රටවල්වල. ඒ අනුව LTT සංවිධානයේ ලෙස යම් කිසි දෙයක් සිදු කරන එක රටේ නීතියට විරුද්ධයි. හැබැයි අපි කවුරුත් දන්නවා අපේ රටේ අවුරුදු 30ක විතර විශාල යුදමය තත්ත්වයක් තිබුණා. උතුර දකුණ දෙකේම විවිධ ප්‍රශ්න මතුවුණා. ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස LTT සංවිධානය විශාල ව්‍යසනයක් නිර්මාණය කරා. ඒකට ප්‍රතිචාර දක්වලා හමුදාව ක්‍රියාත්මක වුණා. එතකොට මේ තත්ත්වය ඇතුලේ ලොකු කනගාටුදායක සිදුවීම් ගණනාවක් හැම පැත්තරම සිදු වුණා. ඉතින් ඒ නිසා ජීවිත අහිමි වෙච්ච අය රාශියක් ඉන්නවා. අපේ සිංහල සමාජය ගත්තත් විශාල පිරිසකගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් ඒ හැම දිනාටම තමන්ගේ දුවදරුවන්ගේ ජීවිත අහිමි වීම සිහිපත් කිරීම කියන එක ශිෂ්ට සම්පන්න ජනවර්ග විදිහට අපි කවුරුත් පිළිගන්නවා. ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ. ඒක පිළිබඳව මට කිසිම අවුලක් නැහැ. සමන්ගේ දුවෙක් පුතෙක් යම්කිසි වෙලාවක යම්කිසි සිද්ධියකට අනුව මිය ගියොත් ඒ දෙමව්පියෝ උතුරේ හෝ දකුණේ හෝ ඕන කෙනෙකුට ඒ ගැන වේදනාවක් තියෙනවා. ඉතින් ඒක නෙමෙයි, ඒක සැමරීම එකක්. හැබැයි අර තහනම් කරපු ලද එහෙම නැත්නම් විශාල ත්‍රස්තවාදයක් උදාහරණ ලද සංවිධානය ඒ ආකාරයට නැවත උද්දීපනය වෙනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒක 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 නෛතිකවත් ප්‍රශ්නයක්. අපිට දේශපාලන වශයෙන් ඒක ප්‍රශ්න කරන්න වෙනවා. හැබැයි පුද්ගලය විදිහට එකිනෙකා ස්වාධීනව තම තමන්ගේ මියගිය අය සිහිපත් කිරීම කියන එක වෙනම තත්ත්වයක්.